කතරගම පැමිණෙන ඔබට කතරගම නගරයේ වෙනස්කම් රාශියක් දැක ගන්නට පුළුවන්. හරි අපූර්වට භෞතික විදිහට කතරගම නගරය කඩිනමින් සංවර්ධනය වෙමින් පවතිනවා. මේ දිනවල විශේෂයෙන්ම කතරගම නගරය තුළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සිදු වෙමින් පවතිනවා. ඒ ඔබට දකින්නට පෙනෙන්නට තියෙන කතරගම නගරයේ ඔබ නොදකින්න පැතිකඩක් අපි අනාවරණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. කතරගම නගරයට පැමිණෙන ඔබ දකින කතරගම ජනතාවට එහාට ගියපු උදව් අවසන් පිරිසක් මේ කතරගම නගරයේ ජීවත් වෙනවා. ඉතින් ඔවුන්ට උපකාර කරන්නට තුරුහුණු මහා කතරගම දේවාලය අමතක කරන්නේ නැහැ. මේ මගේ පිටිපස්සෙන් මේ පේන ගිය දැක්කම ඔබට පේනවා මං ඒ වගේ පවුලක් තමයි මේ පෙන්නන්ට යන්නේ කියලා. ඉතින් ඔවුන්ගේ ජීවිතේ මොන වගේද කියලා කියන්න යමු මාත් එක්ක ඔවුන්ව හම්බෙන්නම. මේ ප්‍රදේශයේ ඉන්න සරණක් අවශ්‍ය මිනිසු ඔබට පෙන්වන්න තමයි මේ වැඩසටහන. ඉතින් මේ මාත් එක්ක ඉන්නේ මේ සෙල්ල කතරගම් ප්‍රදේශයේ ඉන්න සරණක් අවශ්‍ය පවුලක්. ඉතින් ඔබතුමගේ නම මොකක්ද? මගේ නම කේත් නිරෝසන. පවුලේ කී දෙනෙක් ඉන්නවද? පවුල 5 දෙනෙක් ඉන්නේ. ළමයි 3 දෙනයි, මායි මහත්තය. එකෙනෙක් එක වසරේ, එකෙනෙක් තුන වසරේ. හිටපිට මේ දරුවගේ වයස කීයද? එයා 13ක් වුණා. අවුරුදු 13ක් ඇයි ඉස්කෝලේ යන්නේ නැද්ද? නෑ. එයාට අපස්සම නෑ. පොඩි දවස්වල ඉඳලා එළේනේ හැදිලා දැන් තාම බෙහෙත් කරනවා. මාසෙකට 8000ක් විතර වගේ තමයි යන්නේ. මොකද ඒක ගන්නත් බෙහෙත් ගන්නත් වැඩකමක් නැහැ ඉතින්. බොහොම අමාරුයි තමයි ජීවත් වෙන්නේ දැන් යන්න. පහන් ටිකක් උමුණ තමයි මේ එළක තෙල් පහන් ටිකක් අරන් ගිහලා පොරිත ගැටියක් අරන් ගිහලා ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. उपकार ඔබට හැකිය හැරින් උදව් උපකාර කරන්න ඔබට උපකාරයක් අවශ්‍ය ඕනෑම විටක සබාව ධර්මයේ පෙරලා ඔබට උදව් කරાવી. ඉතින් ඔබ සියලු දෙනාටම කවසරුදු පිටයි.